ස්වාමීන් වහන්ස මියගිය කෙනෙක්ට පින් අනුමෝදන් කරවීමට දින 7 මාස 3 අවුරුදු 1 වශයෙන් කාලය වෙන් කිරීම නිසා ඊට කලින් පින් බලාපොරොත්තු වන දුක් විඳින ප්‍රේතයෙකුට ඒ දින වකවානුවනතුරු බලා සිටින්නට වෙනවා නේද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා ඉතින් බුදුරජාන් වහන්සේ නම් දේශනා කරනවා නෝනා පින් ගන්න බලාපොරොත්තුව මැරෙන්න එපා කියලා තේරුණාද මොකද ඒක හරිම දුර්ලභ තැනක් ඒ නිසා මැරිලා අනුන්ගේ පින් බලාපොරොත්තුව මැරෙන්න එපා ජීවත්ව සිටින වෙලාවේ තමන් පිනෙන් සාක්ෂාත් වෙලා මැරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි යම් විදියකින් එවැනි ප්‍රේත ලෝකයන්ට වැටුණොත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ 7 දවසේ 3 මාසේ එහෙම දාන ක්‍රමයක් දේශනා කළා මම නම් දැකලා නැහැ මම දැක්කේ නැති තැනක තියෙනවද දන්නේ නැහැ මම දැක්ක තැනක නම් සූත්‍රයක එහෙම කොතනකවත් මම දැකලා නැහැ තේරෙනවා අනිවාර්යයෙන්ම 7 දවසෙන් දානයක් දෙන්න 3 මාසෙන් දානයක් දෙන්න අවුරුද්දෙන්ද ඒවා සමහරට මේ සමාජය තුල පැවිදිගෙන යන සම්ප්‍රදායන් වෙන්න පුළුවන් නමුත් අනිවාර්යයෙන්ම කෙනෙක් මැරුණාම නෝනා පාංශකූල පිනයි 7 දවසේ පිනයි නම් අත්‍යවශ්‍ය කාරණයක් මේ දෙක අත්‍යවශ්‍ය කාරණයක් මොකද සමහර අය මැරෙන වෙලාවේ ඔය ශනින් හදිසියේ බෝම්බයක් පිපිරලා මැරෙද්දී ශනින් අනතුරක් සිද්ධ වෙලා මැරෙද්දී හරි එකපාරට වතුර ගිරিলা මැරෙද්දී නැත්නම් රාත්‍රියේ තද නිින්දෙදි මැරෙද්දී නැත්නම් කුඩා ළමෙක් මැරෙද්දී නෝනා ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ ශක්තිමත් කුසල කුසල් චිත්තයක් සකස් වෙන්නේ නැති අවස්ථා තියෙනවා තේරෙනවා දැන් නිින්දෙන් මැරෙන කෙනෙකුට ශක්තිමත් කුසල කුසල් චිත්තයක් සකස් වෙන්නේ නැහැ එවැනි අය නෝනා හුඟක් වෙලාවට අර භූත ස්වභාවයේ සත්වෙන් හැටියට උප්පත්තිය සකස් කරනවා භූත ස්වභාවයේ සත්වයා කියන්නේ යා කකුල් දෙක බිම තියාගෙන නෙමෙයිනේ දැන් ප්‍රේතයා යක්ෂයා ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා ඉන්නේ නෝනා මේ අවකාශයේ පාවි පාවි තමයි ඉන්නේ. දැන් හිතන්න අපි පුංචි දරුවෙක් අවුරුදු 3 4ක දරුවෙක් මැරුණා කියලා හැමෝම නෙමෙයි ඈ සමහරු බෝනික්ෙක් වගේ පාවි පාවි ඉන්නවා. දැන් අවුරුදු 70ක 75ක ආච්චි කෙනෙක් මැරුණා තදනින්දෙදි එයා ඒ හිටපු ස්වභාවයෙන්ම පාවි පාවි ඉන්නවා. එයාට ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා. ඒක භවයේ උපතක්. ඒවා බාහිර රූපයක පස්සේ වෙලා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. ඒක භවයේ උපතක් නෝන. මෙන්න මේකට තමයි සමහරු මේ අන්තර්භවයක් කියලා කියන්නේ. අන්තර්භවයක් කියලා දෙයක් බුදුදහමේ නැහැ නෝන. එහෙනම් මේ අන්තර්භවය කියලා මේ දක්වන්නේ මෙන්න මේ භූත ස්වභාවයේ භවයේ උපතට තමයි අන්තර්භවය කියලා කියන්නේ. නමුත් ඒක බුදුදහමට අන්තර්භවය කියලා වචනයක් අදාළ නැහැ. ඒ නිසා මෙන්න මේ භූත ස්වභාවයේ සත්වයාට මේ පාංශ කුල පින්කම 7 දවස් පින්කම ගොඩ වටිනවා මෙයා මේ පාවි පාවි ඉන්නේ හුඟක් වෙලාවට තමන් මිය පරලව ගියේ නිවස ආශ්‍රිතව ගම්බිම් ආශ්‍රිතව තමයි ඉන්නේ එතකොට මේ පාවි පාවි ඉන්න කෙනාට අර පාංශ කුල පින දෙනකොට 7 දවසේ පින ලැබෙනකොට නිදාගෙන ඉන්න දරුවෙකුට එකපාරට මූණට වතුර ටිකක් ගහපුවාම නිින්දෙන් ඇහැරෙනවා වගේ අර පින තුලින් එයා ශක්තිමත් චිත්තයක් සකස් කරගෙන ඊළඟ ප්‍රතිසන්දියට යනවා සමහරට මේ ප්‍රතිසන්දිය නරක එකක් වෙන්නත් පුළුවන් දැන් එයාට එක පාටේ පිළේදියාට කුසල් සිතක් මත වුණොත් එක අම්මා කෙනෙක් එහෙම පාවි පාවි ජීවත් වෙලා භූත ස්වභාවයේ සත්වයක් හැටියට එයා 7 දවසේ පින ගත්තට පස්සේ එයා මව් කුසක ගිහිලා ප්‍රතිසන්දිය ලැබලා තිබ්බා. ඒ වගේ එයා මැරෙන වෙලාවේ ද්වේෂ සාගත හිතක් ඇති වුණොත් නිරයට වැටෙන්න පුළුවන්. ඒ නිසා මැරුණාට පස්සේ පින් දෙන කාල සීමාවන් මෙහෙම මෙහෙම කියලා නිශ්චිත කාල සීමාවක් තියනවා කියලාද කියන්න නම් මම දන්නේ නැහැ. නමුත් පාංශ කුල පිනයි 7 දවසේ පිනයි මැරිච්ච කෙනෙකුට හුඟක් වටිනවා.